දේශකුණික විපර්යාසය හේතුවෙන් ලෝකය දිනෙන් දින අවදාන මට්ටමකට පත් වෙමින් පවතිනවා. බෙහෙසුණු මට්ටමේ ආපදාවන් ලෝකය තුලින් වාර්තා වන අතර මිනිසා මෙතෙක් අත් නොදුටු මට්ටමේ තත්වයන්ද මේට ඇතුළත්. මෙම අවදාන වලින් ලෝකය බේරා ගැනීම සඳහා ජාත්‍යන්තර එකඟතා රැසකට එළඹ තිබුණද ඒවා හුදු ප්‍රකාශයන් පමණක් බවටද පත්ව තිබෙනවා. මේ අතර ලෝකය බේරා ගැනීමේ සටනින් ජය ලැබීමට කොඩා මට්ටමේ රටවල් තුනක් මේ වන විට සමත්ව ඇති බවයි නවතම වාර්තාවක් නිකුත් කරමින් රොයිටර් පුවත් සේවය සඳහන් කළේ. සිය රටවලින් නිකුත් කරන අහිතකර කාබන් ප්‍රමාණය නවතා දැමීමට මෙම රටවල් නියමිත මට්ටමින් සමත්ව තිබීම විශේෂත්වයක්. මේ අතරින් පළමු තැන බෝතානය වෙත හිමිව පවතින අතර රට තුලින් නිකුත් කරන කාබන් ප්‍රමාණය ශූන්‍ය මට්ටමකට පත් කිරීමට බෝතානය සමත්ව තිබුණා. ගත වූ වසරේදී කාබන් ටොන් මිලියන 4ක් බෝතානය තුලින් නිකුත් වී පැවති අතර එරට වනාන්තර මගින් කාබන් ටොන් මිලියන 9ක් උරාගෙන තිබුණා. බෝතානයේ සමස්ත භූමියෙන් 72%ක් මේ වන විට වනාන්තර බවට පත් කර තිබීමද විශේෂත්වයක්. වසර කිහිපයක් තුල බෝතානයේ වනාන්තර ප්‍රමාණය 20%කින් වර්ධනය කිරීමට සමත්ව තිබීමද විශේෂිත වෙනවා. සදාකාලිකව බෝතාන භූමියෙන් 60%ක් වනාන්තර ලෙස පවත්වා ගැනීම අනිවාර්ය කරමින් නියමයක්ද නිකුත් කර තිබෙනවා. මෙය දියුණු රටකට පවා ජයගත නොහැකි මට්ටමේ අභියෝගයක් බවයි රොයිටර් වාර්තාව අනාවරණ කළේ. මේ අතර සූරිනාම් රාජ්‍යයේද ලෝකය බේරා ගැනීමේ සටනින් ජය ලබා තිබෙනවා. රටේ වනාන්තර විනාශය සම්පූර්ණයෙන් නවතා දමමින් වසර කිහිපයක් පුරා අනුගමනය කළ ප්‍රතිපත්තිය මතයි මෙම දැවැන්ත මට්ටමේ ජයග්‍රහණය හිමි කරගෙන තිබුණේ. රටක භූමියට සාපේක්ෂව වැඩිම වනාන්තර පවතින රාජ්‍ය ලෙසද සූරිනාමය නම් කර තිබෙනවා. මේ වන විට ඒ රට භූමියෙන් 97%ක් වන ගහනයක් ලෙස පවත්වාගෙන යාම විශේෂිත වෙනවා. වනාන්තරවලට හානි නොකරමින් වනාන්තර සමග ජීවත් වීමට මෙම තත්ත්වයන්ට ප්‍රධාන සාධකයක් ලෙසයි නම් කර තිබුණේ. මේ අතර ලෝකය බේරා ගැනීමේ සටනින් ජය ලැබීමට පැනමවද සමත්ව තිබෙනවා. මේ වන විට ඒ රට වනාන්තර විනාශයන් බරපතල මට්ටමේ අපරාධයක් ලෙස නම් කිරීමටයි කටයුතු කර ඇත්තේ. සෝබාදහම ආරක්ෂා කිරීම සම්බන්ධ විෂය මාලාවක්ද ඒ රට දරුවන්ට හඳුන්වා දී තිබෙනවා. මේ වන විට පැනමාවේ භූමියෙන් 53%ක් වනාන්තර කලාපයන් ලෙස පවත්වාගෙන යන අතර මෙම සීමාවන් අඛණ්ඩව වර්ධනය කිරීම එහි අරමුණයි. ලබන වසරේ සිට ඉන්ධන භාවිතය නවතා දැමීමද මීළඟ දැවැන්තම ඉලක්කය ලෙසයි පැනමාව පවසන්නේ. ලෝකය බේරා ගැනීමේ සීමාව පසු කළ මෙම රාජ්‍යයන් තුන විශේෂ මට්ටමේ සංදානයක්ද පිහිටු වීමට කටයුතු කර තිබෙනවා. ලෝකය බේරා ගැනීම සඳහා අනෙක් රාජ්‍යයන් දිරිමත් කිරීම මෙම සංදානයේ අරමුණ වන බවයි බෝතානය ප්‍රකාශ කළේ. මෑත කාලීනව නව ශ්‍රීලන්තය, බංග්ලාදේශය සහ කොලොම්බියාවද ගංගා සහ වනාන්තර වලට මිනිසුන්ට සමාන මානව අයිතිවාසිකම් ලබා දීමට කටයුතු කළා. මිනිසා සබදාමේ බලය හඳුනා නොගත හොත් දැවැන්ත විනාශයකට ලක්වීමේ හැකියාව හඳුනාගෙන තිබීම මේට හේතුවයි. මේ අතර ඇමරිකාව, ඉන්දියාව සහ චීනය 2070 වන විට මෙම ඉලක්කයන් වෙත ළඟා වීමට සැලසුම් කර තිබෙනවා. ඒ වන විට ලෝකය ප්‍රමාද වී අවසන්ව තිබිය හැකි බවයි ජාත්‍යන්තර දේශගුණ විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ. 2030න් පසු ලෝකය අවදානම් විය හැකි බවයි ඔවුන් පවසන්නේ. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා A News subscribe කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.